බෝවන් සුබ දවසක් අදත් අපි සිරිමන්ගේ ඉස්කෝලේ ගනිත පන්තියක්ත් එක් සම්බන්ධන වෙලාව මේ මේ වෙනකොට බොහෝ දුරක් අපි ඇවිල්ල සාමාන්‍ය පෙළ විභාගය වෙනුවෙන් බොහෝ දේවල් ඕකොල්ල අපිත් එක් බෙදා හදාගන ඉන්න වෙලාවක් අද අපි කතා කරන්නේ වීච ගණිතය තේමාවේ අපිට විභාගට ලකුණු කිහිපයක් විශාල ප්‍රශ්මයක් නැතුවුණ ලකුණු පහක විතර ප්‍රමාණයක් ලබා ගණ්ඩ පුළුවන් එක විෂය කොටසක් අපි ඒට කියනවා නි්‍යස කියලා නි්‍යාස වීජගණ ඉතිගල මේ සහ සලගන්න මේ නි්‍යාස කියන එක ටිකක් පුලු සංකල්පයක් අපි එදිනිදා භාවිතා කරනවා මේ නි්‍යාස කියන වචෙන් භාවිතා නොකර උදාහරණ කිහිපයක් බලන්නක ඕකොල්ලොන්ගේ රිපෝට් කාඩ් එක දීනවනේ විෂයන් ටිකදා ලකුණු දාන. මේ රිපොට් කාඩ එකක කියන්නේ නි්‍යයාසයක්. තොරොතුරු පේලි සහ තීරු වශයෙන් ශ්‍රජුකෝනනාශ්‍රාකා රාසරය ගොඩ ගහල තියෙනවා. ඔකොල්ලොම් ඉස්කෝලය වෙල්ලා හැම දවසකම රේශ්්‍රේමාක් කරනවා. ළමයින්ගේ නම් තියනවා පේලි වශයෙන් තීරවශයෙන් සඳුදු අගහරුුවල බදාද වශයෙන් අපි මාක් කරනවා එක ෝබින්දුව. ආයතනයක බැංකුවක ආබු ගණදුන කරුව ප්‍රමාණය ඒ කොල්ලන් ගිනුම් වර්ග ගත්තම නි්‍යාසයක් අපිට විදුලි බල මන්ලේෙන් යන විදුලි පිල නි්‍යාසයක් විදිර තමයි ඒ කොල්ලො පරිගනක් ගත කරන තියෙන්නේ. තුර මේ නි්‍යාස කියන එක අපිට බොහෝ වෙලාවට එදිනෙදා ජීවිතයේදමේ තාක්ෂිණික ලෝකේ ගොඩක්ම යෙදෙන විෂයක ොටසක් ඉතිං අපි අරදැක්කුත් න්‍යාසය කියන්නේ සංක්‍යයාත්මක තොරතුරු. රජුකෝනාශ්‍රකා රාස්සරයක් ලැත්තම් පිලි සහ තීරු විදිහට ලියන එක. අපි මීට සන්‍යාසයට පෙර අපි කතා කරන දෙයක් වගුව තොරතුරු වගුගත කරනවා කියන්නේ. ඒ වගුවම තමයි අපින් නි්‍යාසේ විදිහට ගනි තේදි ලියන්නේ. තැන් බලඹි නියාාසය කියන එක අදහස් කීපයක් දැන්. අප මොහතකට හිතිමු ලමේද ලමයි තුන්දනෙක්ඉන්නවා කියලාඒකොල්ලොගේ ලකුණු ගැනමු ඉතිමු ක අපපි ඔන්න එන්නවා සුනිල් එයාට ගනිතය සිංහල විෂයන් දෙකයි. එයා ගන්න ගරන්ගොල් ලකුණු හැත්තෑවයි සිංහොල් ලුණු අනුවයි. විමල්. ගල්ලුණ හතලිස් දෙකයි සිංහලවලට හැට පහයි සඳුන් ගනගොල් සිංහල්ලකුණු පණහයි රාදා ගණගොල්ලුණ හැත්ත පහයි සිංහොල්ලකුණු අසුවයි ඇැ මේ වගුවක් ළමයි හතර දෙනෙක් ගත්ත ලකුණු විෂයන් දෙකකට දැන් අපි මෙල මේක න්‍යාසයක් විදිර ලිය නව මෙහම එකට නම්මුකුද දන්න අපි දානවා ඉංග්‍රීසි කැපිටි ලකට ඒ සමානයි පේලි හතරය ඔන්න එක පේලියකට හැත්තෑව අනුවුව ඊරඟ පේලියේ හතලිස් දෙ හැට පහා හැට පණහා හැත්ත පහා අසුව මේ වගේ වරහනක් දානවා ඇතකොට අපි ෙනා මේක නි්‍යාසයක් මේ පේලිවල ඉන්න ළමයිෙන් මේ තීරුවේගනිත ලකුණු මේ තීරුව සිංහල ලකුණු මේ මෙහෙම ලියන්නත් පුළුවන් හැත්තව හතලිස් දෙක හැටට හැත්ත පහා අනුව හැටපහ පණහා අසූුව ඒත් ඒනියාසේ මයි වෙන විදිහේරම් බී කියල දන්න. මේ තියෙන්නේ විෂය උඩ තියෙන්නේ ගනිතලකුණ ය දෙවනි පේලී තිඉන්න සිංහල්ලකුණ. මේ ඉන්න සුනිල්ගෙලකුණු විමල්ගේ සඳුන්ගේ රාදගේ මේකේ අත පේලි වශයෙන් අපින පේලි හතරයි පේලි හතරයි තීර දෙකයි මේකෙ පේලි දෙකයි තීර හතරයි මේ නිාස දෙකම හරි මේ නි්‍යාස තමයි ලිවේතකොට අපි මෙන්න මෙම නි්‍යාසයක් ලිව්වම මේ නි්‍යයාසේ ගණයගෙළෙක කතා කරනවා නි්‍යාසයක තියන පේලි ගානයි තීර ගාණයි ගුණිතය පේලි ගුණකිරීම තීර ර මේක ගණය තමයි පේලි හතරයි තීර දෙකයි. හතර ගුණකිරීම දෙක ගනේ නිාසයක් ගනය මෙයාගේ පේලි දෙයි තීර හතරයි. ඒක එන්න න්‍යයාසේ අවය අවගාන අපි කියනවා සංරචක කියලා, නි්‍යාසයක තියෙන දේවල්ට අවයව කියලා කියනවා. සංරජය කියලා කියවා. එතකොට මේ තමයි නි්‍යාසයක මූලික අදහස. තු නිස අනිමාරම ප්‍රමාණාත්මක තොරතුරුවෙක්ක යන්නේ ප්‍රමාණාත්මක. ගුණාත්මක දේවල් න්‍යාසලින් අපි ප්‍රකාශ කර න්නෑ ආයතනයක තියෙන ලොරි සංක්‍යාව. ඒ කොල්ලොන්ගේ පු වාරගන්න මාර්ගයක් හදන තැනකට ගන පස් ලොරි සංක්‍යාව එොල්ලො වාරකීයක් ආවද නි්‍යාසයක් විදිර හදන්න පුළුවන් එතකොට එතන ඉන්න සුපයිසර පුළුවන් නියාසයක් විදිර මේක කොන්නගන්න ලොරි ඔල අංගටික දාගන්නවා පිලි වශයෙන් තීරවශයෙන් දාගෙනවා කොල්ො කීවාරයක් අද කොච්චර කොච්චර කෙනාවද නියාාසේ විෂඳ ගත්තම් පස්සේ දවසේ කාරය පිළිබඳ තොරතුරක් ගන්න පුළුව අපි හැම වෙලාකො නි්‍යාස භාවිතා කරනවා අපි දැනුවත් හෝ අොදනවත්ව එදනතා කටයුතුවලට තු නි්‍යාසක මූරික ලක්ෂණ තම යිතියෙන්නේ දැන් අපිට නිාස කීපයක් ක්‍රියන්න පුළුවන් මේ බලන්න කො වන්නම නි්‍යාස වර්ගකි පැල්ියනවා තුන්න දෙක එක නිාසයක් පී කියල ගමුකෝ දෙක රිනක හතර R පහ හත තුන එක T හතර පින්දුව රිනතුන දම්බලන්න මෙතන නිියස්ල්ග කහිපැක් ලලදර මේ තියෙන්නේ මේක තියෙන්නේ පේලි දෙකයි තීර එකයි මුන් ගනය ලියාගෙන යන්න ගොන්න හරිද ගන දෙක්ක ගුණ කිරීම එක නියාසය ගනය පේලි දෙකයි තීර එකයි පේලි එකයි තීර තුනයි එක ගුණ කිරීම තුන පේලි එකයි තීර හතරයි පේලි තුනයි තීර එකයි පේලි දෙකයි තීර තුනයි පේලි තුනයි තීර තුනයි. මෙතන තියන නිාසිටික ගත්තම මෙතනින් එක වර්ගයක් කියනවා තීර නියාස කියලා ද තීරනියාස තීරනියාස ඒවැෑ හැමවෙලාම එක තීරුවයි තියෙන ති තීර නි්‍යාස තමයි පී තීරනියාසයක් ීයාසයක් ීර නි්‍යාස්තමයිී සහටී ලියගන්න ඕනකොළ හරිද ඉළඟට පේලිනියාස පේලි එකයි තීර ඕන තරන් තියන්න පුළුවන් මේ එක පේලියයි තීර තුනයි පේලි එකයි තීර හතර එතකොට කිව් සහ ආර් ඒවා පේලිනියාස මෙයා විශේෂයි යි තීරගාණයි සමානයි සම චතුරශ්‍ර නිාස සමචතුරශ්‍ර නි්‍යාසයක් ඒක කවුද කේ පේලිසා තීර සමානයි එතකොට තීර නිාසයක් ලං ඒක විශේෂ ලක්ෂණය තමයි තීර එකන තියනය දො තීර නි්‍යාසයක ගණය හැටීර පිළියන්නේ එ ගුණකිරීම එක පේලිනියාසයක ගනය වෙන්නේ එක ගුණකිරීම එක පේලියයි තීර ඕන තරන් තියෙන්ෙන පුළුවන් කියන එක සමජතුරශ්්‍රණයාසයක ගනය වෙන්නේ එ ගුණකිරීම එ ඔන්න ඒවැ විශේෂ ලක්ෂණ පේලිනිාසවල හැමවිටම පේලි එකයි තීර එෙන් ප්‍රවාණයක් ීර නියාාසයක පේලි එෙන් ප්‍රමාණයක් තීර එකයි. සමජතුර නිය තීරගාණයි පිරිිගානයි සමානයි. ඔය තමයි නි්‍යාසවල වර්ග සහ නි්‍යාසවල ගණය එත නි්‍යාසය ගණයෙන් කියවෙනවා ඒ ගුණන්ඩිතයෙන් අපි එනවා ඒ නි්‍යාසයට අදාළ සංරචක ප්‍රමාණය නත් අභ්‍යාව ගාන කියද කියලා. දැන් ඔය තමයි නි්‍යාස වර්ගටික මෙත නං සමචතුර්‍ය නි්‍යාසය තුළ තවව දේවල් කතාාවෙන මෙන්න සමජතුරශ නි්‍යාස කීපැමල්ලිය න ඒ දෙ තුන්න එක රිනහතර මේක ගණය යමුග B තුන රිනය රිනේක හත සමජතුරශයකත් C බිදුව පින්දුව එක T තුන ්‍රින දෙක පහල් පරිින දෙක බින්දුව හ පහ හත හතර එක බින්දුව බිදුව බිදුව එක බිදුව බින්දුව බිදුව එක මේ ඔක්කොම සමජතුරසව නියාාස ලබි ගණය රියාගයමෑ මේ නියාසය දෙක ගුණකිරීම දෙක ගනය මේ නි්‍යාසය දෙක ගුණ කිරීම දෙක දෙක ගුණකිරීම දෙක තුන ගුණ කිරීම තුන ගුණ කිරීම තුුණ මේ සියල්ලම සමචතුරශ ාස හැබැයි විශේෂත්වයක් තියෙනවා මේ නියාසය විශේෂයි අපි කියනවා මෙන්න මෙයාට ප්‍රධාන විකරණය කියලා ප්‍රධාන විකරණය දෙපස අගේ සමානයි සමමිතිකයි කියල කිය සමමිතිකයි ප්‍රධාන විකරණය දෙපස බිදුමයි තියෙන්නේ සාමිතිකයි හැබැයි මේ දෙක එකේමයි ප්‍රධාන විකරණ ටික වෙනස් ඒේක එකම ලක්කම එකේ ඉලක්කම අනි තොකොම් බිදු ප්‍රධානවිකරණය රින දෙක රින දෙක පහ පහ හතා සාමතිකයි එතකොට මෙන්න මේ නියාසටිකෙන් මේ එහෙම එකක් නෑ ප්‍රධාන විකරණය රම්බරන්න තුන එක සාමිතික නෑ තට මෙයා විශේෂයි සමමිති නි්‍යාශයක් මෙයත් විශේෂයි සමමිති නිාශයක් මේ දෙන්න සමීති තමයි ඒකට විශේෂ නමක් කියන සමිති නි්‍යාශයක් තමයි ඒත් ප්‍රධාන විකරණයට එකේ ඉලක්කම අනත් සියලු අයෝෂුන්නේ ප්‍රධාන විකරණයට එක අනිත් සියල්ල ශුන්නේ තකො අපි කෙනයිවට ඒකක නියාස මේමට කියන්න ඒකක නියාස මේ දෙන්නට කට මෙත සමචතුරශ නියාස ඇතුළ අපි කතා කරනවා එකවර්ගයක් වනවාද සමමිති නියාස අනිත්වර්ගය ඒක නියාස හැබැයි මේ වර්ග දෙකම සමචතුරශ නියාස ඒවැ ගණය එ වැඩි කිරීම එ හැම විටම ැ එ වර්ඒ ගනය හැම ිස්සම එන් වැඩි කිරීමෙන්. එතිවට අපිට සමවිති නිාස සම චතුරශ නිාස මතමයි ඔක්කොම ඒක නිාස මේ දෙක දැක්කම අපි හඳු ගන්න පුළුවන්මවා අපිට පේවැෑ ගණය එන්වර්ගයටගැලපෙනවා. පේලි ගානයි තීර ගන හැමවිටම සමානයි. දැන් ඔය තම අපිට කතාන්ද නි්‍යාස වර්ගටික. නි්‍යාසයක බෙද ම ලියන්න පේලි ඊළඟට තීර අපි පොදුවේ නි්‍යාසයක් ලියන්න මෙහෙම කැපිටල් අකුරක් ලියලා අවය අපිට දාණ්ඩ පුළුවන් හර පහ ොහම ලියන්න පුළුවන් ඔන්න නි්‍යාසේ කවයාව රවර මේක මේ වෙලස් අවව නියාසේ ඒ ගනය දෙක ගුණ කිරීම තුන්න නිාසය ගනය පොදුවේ නිාසය අපිට ොහොම ලියන්න පුළුවන් දැන් අපි මේ පාඩමිින්දී ඔොකොල්ලවගෙන් බලාපොරොත්තුනවා නිාස වල එකතු කිරීම් අඩු කිරීම් ගුණ කිරීම් සහ සමහර වෙලාවල්ලි පූර්ණ සංඛ්‍යාවගේ නි්‍යාසයක කවය බිදී. ටිකම අපි බලාපොරොත්තු වෙන්නේ නි්‍යාසයක් කියන්නේ මොකක් හරි එක වර්ගයක් තමයි නි්‍යාසයක ඉන්න ළමයි ලකුණු මගීන් එකොල්ලොන් ගත්ත ටිකට්ටොල මිල ඔය වගේ සංක්‍යත්ම තොරතුරක් තියෙන්නේ දැම් බලම අප ඒම අපිට තියන ගැතුළුවක් නි්‍යාස වලින් දීර තියෙන මෙහෙම කියනවන්න නි්‍යසය කරියන්න කියලා පළතුරු වෙෙනන් සැලකින් සරත් දොඩම් ගෙඩි දෙකයි අඹගෙඩි තුනයි කමල් දොඩම් ගෙඩි හතරයි අමගෙඩි එකයි. රාජු දොඩම් ගෙඩි එකයි අමගෙඩි පහය මිලදීගැනී තුන් දෙනෙක් කන්නවා සරත් කමල් රාජු මේද උක්කොල අම ගන්නවා අම්ඹ සහ දොඩම් දොඩම් දෙකයි අඹ තුනයි දොඩම් හතරයි අඹ එකයි දොඩම් එකයි අම්ඹ පහයි එතකොට ඔ සරත් අරන්තියන්නේ අපි සරත් මිලදිගත් පළදුරපණ පෙල් යාාසයකින් එතකොට අපි දෙක දම එස් කියලා එ සමානයි පෙල් නයාසයක් යා ගත්තා දොඩම් ගෙඩි දෙකයි අම්ඹගෙඩි තුනයි ඔන්න පෙනිාශය එක ගුණ කිරීම දෙක කමල් මලදගත් පළදරවාණය පෙල්න කමල් ගත්ත කේ කියලදම අනි්‍යාසය අබ දොඩම් හතරයි අඹ එකයි රාජුමිලි දගත් පළතුරුවාන පේල්නියාසයකෙන් ආ අ දොඩම් එකයි අඹගෙඩි පහයි ඔන්න තුන්දනාගේ පේලි නිාසයකෙන් ල පේලි එකයි තීර දෙක මේ තියෙන්නේ මේ දොඩම් අම්ඹමතමයි තියන්නේ සරත් කමල්සා රාජුමිලිදිගත් පලතුරු ප්‍රවාණ පේලි නිස ලෙස ඇති නිාසය ගොනද. සරත් කමල්සා රාජ මිනිිත පලතුරු ප්‍රවාන පේලි ලෙස ඇති නිාස පලතුරු ප්‍රමාණ පේලි. පේලිවල පළතුරු ප්‍රමාණ තියන්න ඕනේ එහෙනනම් දෙක හතර එක. තුන්න එ පහා පේලිවල පලතුරු මේ තියන්නේ දොඩම් මේ තියන්නේ අපි ඒ කියලදාමු ගණය තමයි මේක දෙක ගුණ කිරීම තුන්න පළතුරු වර්ග දෙකයි ගත් පාරි භෝගි ගාන තුන් දෙෙනයි. ය තමයි ගාන්ට උක්තරේ ඊඟට කියනවා පහර දැක්වෙන එක්ක ක්‍රියාසේ ගන එලියන්න ඒ අපි දන්නවා ගන එලියන්න මෙ උදහරයක්ක් පෙන්නන්නකොම දෙ තුන පහා එක හතර බින්දුව පේලිකීයද තුනයි තීරකීයද දෙකයි තුන වැඩි කිරීම දෙක ගනය මව එකක් පෙන්නන්නග එක තුන පහා. හකන් පේනවා තර නියාසයක් පේලි තුනයි තීර එකයි ගනය තුන වැඩි කිරීම එක අපි ඊළඟට බලමු නි්‍යාසය එකතු කිරීමසා අඩු කිරීම මේකදී නි්‍යයාසය එකතු කරනකොට අඩුකරනකොට ඉතා වැදගත් හැම වෙලාවෙම නි්‍යයාාසේ ගනය සමානවෙඩෝනේ හරිද මතක දයාගන්න ඕනේ ඉතා වැදගත් නියාාස එකතු කරන්න හෝ අඩුකරන්න නම් තියෙන්නේ නියාස දෙකේ තියන අව අවගාන හරියට සමානවෙන්න ඕනේ නියාස දෙකේ ගණය සමානවෙන්න ඕන මෙන බලන්නක දෙක තුන්න එක හතර මේ නිාසයක් මෙක ගණය දෙක ගුණ කිරීම දෙක මේ නියාාසයට එකතු කරනවනම් අප ලෙදකුර මේ වගේ නිාසයක් ව පහ ඉ දෙක හත බින්දුව එක ගණඇත්ඒමයි දැට එකතු ගන්න පුළුවන් එකතු කර හමෙන්නත් එම ගනේමයි දෙක ගුණ කිරීම දෙක ගනේ නිාසයක් යන්නේ එතකොට ඔකොන් පේරණ නි්‍යසයක අවයව කියන්න පේලිසා තීරවලින් මේ තියෙන්නේ පළමු පේලිය පලමු තීරුව ප පේලි දෙක තීර එක තීර දෙක එම පලවෙනි පේලේ පලවෙනි තීරවයේ තියෙන අවවය එක එකතු යන්නේ අනිදඥාසි පලවෙනි පිලි පළවෙෙන් යදුර නවේ හමතමයි මේ එකතු වෙන්නේ වැ හරිද බලන්න දෙක කියන අවයාවේ එක පහ උත්ත හ ඊළඟට තුනත් එක් හින දෙක එතකොට කියද ධනයක එකත් එ හත අටයි හතරත් එක බිදුව ඔන්න හොමයි එන්නටකොට හරියටම අව අවගාන සමානයි එකට ඒ උත්තරෙත් දෙෙන්නේ එම නියාසමයි කි තවනිශය කිරීම හත තුන රින පහ හතර දෙක ලන නමේ හය පින්දුව හතර මේක දෙක තුවමු මේනිහසය වගේමක් එනට තුන වැඩි කිරීම තුන්න රි හතර රිින දෙක තුන්න නාට බින්දුව රිින පහ කරිින තුන හතර රිිනහතර මේ දෙ ග එකතු කරන්න දීනතකොට අපි ටේ ලැබෙන්නේ තුන ගුණ කිරීම තුනගනේ නි්‍යාසයක්. පලවෙන්න පේලියේ පළවෙනි තීරුවේ අවයයවය අනිත් න්‍යාසය මාවයවේ එකට අනුරූප අවයවය සන්රචකය කියක් තියනව. හත එකතු කිරීම රින හතර තුන එකතු කිරීම රිින දෙක එකයි. රිින පහ එකතු කිරීම තු රිින දෙකයි. හතර එකතු කිරීම රිිනාට තොර වෙනස ගන්න රිින හතරයි. දෙක එකතු කිරීම බින්දුව දෙකයි. රිිණ නමය එකතු කිරීම රිින පහ රිිනදා හතරයි. හය එකතු කිරීම රිින තුන්න. එකතොර හිින තුනයි දනහ උත්තරේ දන තුන්න නිකිල එකතු කිරීම. බිදුුව එකතු කිරීම හතර දනහතර රින හතර ශුන්නය බිදුවයි. ඕකතමයි නිසර එකතු කිරීමේ තිය අදහස. ඊලගට නි්‍යාස අඩු කිරීම. ඒත් ඒ විදිහමයි අවයවගාන්න සමානවයේ යුතුමයි. තුන්න රිනයක හත කියන නිාසයෙන් අඩු කරන්න කියනවා පහ රින දෙක තුන කියන නි්‍යයාසය. එතකොට මේක පි නිස පේලි එකයි තීර තුනයි. ප එකයි එතකොට උත්රයන්නේ පේලි එකයි තීර තුනයි. තුන්න අඩුකිරීම පහ. උ ලරබාන තුන්න අඩුකිරීම පහ උත්තරේ රින්න දෙකයි. රින එක. අඩුකිර රින දෙක හන්න රින එක කියන අවයාවයෙන් අඩුවෙන් ඕ න ේදවට නිකල සුළි කිරීමරි අඩුකිරීම ගනිත කරය එකක දුගරීමම කර මේ එක ලබුණ මාරුවය දන දෙක. වෙනස ධනක ම දෙ දනක. හත අඩුකිරීම තුන්න හතා අඩුකිරීම තුනොතා දීන විදිී අතතුනක්වෙන්න උත්තරේ. ක දු කර එකක් බලමු පහ රිනහත නමය රිහතර රිින දෙක බිඳුව රිනාට හත රිහතර තුන්න රින පහ ඔන්න නියාසයක් පිරිම ඒ කියලා කරන්න කියවා බි එ එකක් තියෙන්නවන මේ අවයවම ප්‍රමාණටම රිනාහතර රින දෙක රින එක පහ දෙක රිිනතුන බින්දුව හතර රිනාට රිනාහය නමය රිනක පවෙ එක පේලි තුනයි තීර හතරයි තුන්න ගුණ කිරීම හතර ගනය නියාසයක් දෙවන එකත් තුනගුණ කිරීම හතර ගණය නියාසයක් අපි රුත්තර න්නේ තුන ගෙන කිරීම හතර ගණ නියාසයක්ම තමයි කහෙම හදාගබොන්න එතකොට පලවෙනි අවයාවයට පලවෙනි අවයාවය එකතුකිරීම රිනහතර උත්තරය ධනක. අඩුරන පහ අඩුකිරීම රිනහතර ව බන්තර පහ අඩුකිර රිනහතර මෙතන ඇතකොට දන වශයෙන් එන්නේ උත්තරය නමය. රිනහත අඩුකිරීම රින දෙක. රිනහත අඩුකිරීම රින දෙක. මෙතන රින රින දනවෙලා ඉතුරු වෙන පහ නමය අඩුකිරීම රිනක එතකොට රින නැවත දන එක වෙලා නමයක දහය රිනහතර අඩුකිරීම පහ රිනහතර අඩුකිරීම දන පහතකො එන්න රින නමය ඔන්න අවේවා හතර හරි ඊක පි රින දෙක අඩුකිරීම දෙ රිනහතර. තමයි තේෙරවාවන බින්දුව අඩුකිරීම රිනතු රිනරින දනවෙලා දන තුනෙනවා. රිනාට අඩුකිරීම බින්දුව උත්තරේ රිනාටමයි. හත අඩුකිරීම හතර තුනයි. රිනහතර අඩුකිරීම රිනාට රිනහතර අඩුකිරීම රිනාට එතකොට මේ දනාට වෙනවා. වෙනස එතකොට දන හතරයි. අඩුකිරීම රිනහය උත්තරේ නමයයි මේක රියි රි දනහය වෙනවා එක අඩුකිරීම නමය රිනාට්ටයි රිින පහ අඩුකිරීම රිනක රි පහ අඩුකිර රිනයකයටක ධනයක වෙනවා රින පහ ධනයක වෙලා අවසාන උත්තරේ රින හතර ඔන්න ඒ නිාස දෙක ඒ සහ බී කියන නි්‍යාස දෙකේ අඩු කරහම ලැබෙන පිළිතුර ඊළඟට තියෙනවා නි්‍යසයක අවයාව ගුණ කරන්න පූර්ණ සංඛ්‍යාවකින් අපිද නි්‍යාසයක් තියෙනවා ඒ සමානයි හතර දෙක රිනතුන පහ බින්දුව හය අපිට කියනවා තුනයි ඒ සොයන්න කියලා ගන්න ඒ කියන නියාසේ සෑම අව්‍යාවයක්ම එමනත සෑම සංරච්චකයක්ම තුනෙෙන් ගුණ කරලා උත්තරේ දානෝ තුන්වරක් හතර දොලහා තුන්වරක් දෙක හය තුන්වරක් රිීන තුන රින නමය තුන්වරක් පහ පහලව තුන්වරක් බින්දුව බින්දුව තු එමන බිඳුවය තුන්වරක් හය දහට ඒ කියන නියාසේ තුනෙංගුණ වෙලා පට තුනයියේ නියාසේ ලැබුණ හැම අවයාකො තුනෙන්ගුණ කරා දැන් අපි බලමු නි්‍යාස කීපයක අපි දිල ගැසලු දෙයක් මෙන්න මෙහෙම එකක් දෙනවා වාරයක් හතර රිනේක දෙක තුන සමානයි ඒද හොම දීලා අප ගහ ABCද අගයන් සොයන්න කියලා මේක තේරුම අපි යනු ABCදට රගයන්නේ දැන් මේ කියන්නේ මේ හතර රිනයක දෙක තුන කියන නියාසය. තුනෙෙන් ගුණවෙලා ලැබෙන පිළිතුර තමයි මේ ABCABCDD වශයෙන් අපිට පෙනනලා තියෙන්නේ. එහෙනම් ඒ වෙනුවට එන උත්තරේ කියද. තුන්වරක් හතර දොළහා. B. වෙනු රින තුංවරක් නය රින තුන තුුවරක් දෙක හය තුංවරක් තුන්න නමය එහම් අපි ලිඳැයි. ඒ සමානයි දොලහයිබී සමානයි රිනතුනයි සී සමානයි හයයි ඩී සමානයි නමයයි ඔන්න උත්තර හතර වොන්ත්ත මෙහෙම ලිය තිබත් හරි මේ ගැටලුවත් බලන්නකෝ මෙන්න දෙනවා දෙක නි්‍යාසයක් තිෙන ප ලින දෙක නමය. අඩුකිරීම තුනවාරයක් වලන පහ හතර A සමානයි පහ පහ B බිදුවන. මෙන්න මේ සම්බන්ධය නම් අපේ අහනව ඒABස්ය ඔන්න බාලන්නේ ප්‍රශ්නය තුර කොහොමද මේකෝ හයන්න අපි ප්‍රශ්න අක්ද අපි මේක ගැසලුවක් ඉතර ිසිඳදන්න ඕනේ හරි නිියස් පීජගන තිගන්න එක වවිීජගනතේගේ තමයික මේ කියන්නේ මේ පලවෙනි නියාසේ දෙකෙන් ගුණවෙන්න ඕනේ. අපි ඒ පේලි අරගෙමු න්න ගනිත කර්මය අඩු කිරීම මේ පටලගන්න එපා තුනෙන් ගුණ කරන්නඕනි. ඉට පසි මේ උත්තරේ තමයි එන්නේ පහ පහ බී බින්දුව. අපි ඒ ප හිස්සැම් පුරෝගම ස්තම් රෝන මොනාා දෙන්නේ දෙවරක් පහ දහය දෙකයික් ්‍රින හතර දහන් තුනයි වයි පහලව දොලහ තුනයි මේ අග දැන් අපිට ඕනේක්න ොයන් ඔන්න බල මේ හොයන විදිීර අපික් නම් හොයන්න තිෙන්නේ පලවෙනි පේලිය දෙවන තීරුවයේ සන්රචකයයි. ඊළඟනි අහසේත් පලවන පේලිය දෙවන තීරුයේ සන්රචකයයි. ඊළඟ එකෙත් පලවන පේලයේ දෙවන තිර සන්රචකයයි තමයි සම්බධ කරන්නේ වැන දෙකයි එක් අඩුකිරීම රිින පහලව සමාන වෙරති එනවා පහ කියනගේට එහම් අපිට එනවා දෙකයි එ ධන පහලව සමානයි පහ දෙයි සමානයි පහ අඩු කිරීම පහලව දෙකයි එ සමානයි රින දහය දෙපසම දෙකෙන් බෙදුවම ඔන්න අපිට එක් සොලටාගයක් එනවා රින පහ වීජ ගනිතය විදිර විස ධනදැක් අනේ. ඔන්න එක්සොල්ගේ හ ගත්ත සමීකරණයක් ගත්තේ. අපිට ඊළඟටි වයිහොයමු මෙන්න වයි ඒකට සමරූපීයගේ මෙතන දහය ඒකට සමරුපියගේ පහ හැනම් දහය අඩු කිරීම තුනයි වයි සමානයි පහ. එකොට අපි සුඋලු කරන්නේ දහය අඩුකිරීම පහ සමානයි තුනයි වයි පදමානු කර පහ සමානයි තුනයි වයි තුනෙන් බැදුනම වයිවලාග තුනෙන් පහයි පහබෙදීම තුන කිව්වත් හරි හෙමලත්ත එකයි තුනෙන් පංගු දෙකයි කිවත් හරි කැමටි උත්තර මේකත් හරි මේකත් හරි ඟත ඒ ඒවලාගේන්න මෙතනම දහ අට තුනයි ඒ බින්දුව මෙතන හද දහ අට අඩුකිරීම තුනයි ඒ සමානයි බින්දුව ප දෙවන පේලියයේ දෙවන තීරයේ සංරච්චකය දෙවනයකි දෙවන දෙවනතීරව සංරජකය උත්තර දෙවන පිළේ දෙවන තීර සඳජක දහ අට සමානයි දන්න තුනයි ඒ දෙ පැත්තම තුනෙන් බෙදුනම ඒවලට එන උත්තරයක් හයයි අනිත් උත්තරේ හතර වෙන එක මෙකද කරන්න යන්නේ එතකොට බී තියෙන්නේ මෙ බීතිද මෙතන තියන බීයකුර තෙවන පේලියයේ පලවෙෙනියක. දෙවන පේලියයේ පලවෙෙනියක ඔන්න ඇඩී ගණඩව. එතුට ඒක හොය අන්න වෙන්නේ. රිනහතර අඩු කිරීම දොලහා සමානයි බී රිනහතර අඩු කිරීම දොලා ගන්න රින දාසය අප අහන්න ඒ එක්ගයන්න එහෙනම් ඒවලාගේ හයයි වීවලාගේ දාසයි ඉරින එක්සලාගේ රින පහයි වයිවලාගේ එකයි තුනෙන් දෙකයි දම් පහ බැදීම තුනයි හම ම අප අගැන්ටික ොන්න ඔන්න ටිකක් නිස පූර්ණ සංගයවෙන් ගුණ කිරීම තියෙනවා නිියාස අඩු කිරීම තියෙනවා අහන්නේ ඊළඟට අපිට තියෙනවා නියාස ගුණ කරන්න නිාස ගුණකිරීම ඒක ටිකක් වෙනස්ස එක නි්‍යාස දෙයක් ගුණ කරන එක ඒට නීතියක් තියෙනවා නි්‍යයාස ගුණකිරීම එකට කල්පනාවෙන් කරන්න වන වැඩක් බලන්න නිියාස ගුණ කරන්න බෑ අරවගේ සමාන වනාට මෙන්න මෙම වෙන්න ඕනේ අපි හිතම නි්‍යාසයක් තියෙනවා තුන්න දෙක රින එක බිින්දුව පහ මේ නිසය අපි ඒ කියන නිාසය කියරමේ මේ නිාසේ ගනය කියද පේලි දෙකයි තීර තුනයි ගණය දෙක ගුණ කිරීම තුන්න නිාස ගුණිතයට මේ නිාසේ ගනය ලියන්න මෝනය ඊළඟට බී කියල නිාසයක් තියෙනවා තුන්න හත හතර මේක ගනේ පි තුනයි තීරයි තුන ගන්න කිරීම එක දැන් අප බලනවා ඒස හබී ගුණ කරන්න පුළුවන්ද බැරි දෙකලා බුලින් හොයන්න න්න කොමද හොයන්නේ පලවන නියාසේ තීරුගාන පලවෙනි තීරගාන බලන්න පලවගේ තියෙනවා තීරකීද තුනක්ම යි පලවෙනියාස තීරගානයි දෙවනි නියාසේ පේලි ගානයි. එකම අවයවේනේ. අන්න එහෙම නම් පුළුවන් පලවෙනි එක තීරගානයි දෙවන එක පේලි ගානයි සමානවෙන්න මෝනේ. ද සමානයි. එහෙමනම් සමානවනම් අපිට එ නියාසේ ගනය එතරින් තීරණයවනමොකදද. ඉතුරු වෙන්න මෙතුන පෙලි දෙකයි තීරයකයි අපිට එන්න නි්‍යයාසය පේලි දෙකකුයි තීර එකකුයි තියෙන මෙන්න මේවාගේ නිාසයක් යන්නේ. අවයාව දෙකයි එන්නේ. ඔන්න නි්‍යාසේ උත්තරේ ඒක ගණය දෙක ගුණ කිරීම එක හරිද කල්පනාවෙන් කරන්නද කොහොමද මේ එන්නගල බලන්න ද මේ එකක වෙන්න හෙමයි. මේ අවයවේ එන්ද මේ වැඩිවෙන්න ඕනෙ මේ බලන්න පලවනනියාසේ පලවන්න පේලිය. මේ නියාසේ තීරුවෙන් ගුණවෙන්න ඕනේ වෙන්න. තුන්න ගුණවෙන්න ෝනෙ තුනෙන් එකතු කිරීම. දෙක ගුණවෙන්න ඕනේ හතෙන් එකතු කිරීම. එක ගුණවෙන්න ඕනේ හතරෙන් ඔන්න පලවෙනි අය වෙන විදිිය. මේ ටික සුළුනාවතා පලමු අවයාවේන්නේ. දෙවනි අවයාවය එන්නේ දෙවන පේලියයි පලබන්න තිරම තීරු එකයින. රිනේ එක ගුණ කිරීම තුන එකතු කිරීම බිදුව ගුණකිරීම හත එකතු කිරීම පහගුණ කිරීම හතර දැඟවි සුළු කරම් එක ඔය තමයි නි්‍යයාසේන විදිහොන්නොම මෙම ක මේ අපි ගව මෙතෙන්ට තුන්වරක් තුන නමයයි දෙවරක් කතදා හතරයි එක් වරක් කතර හතරයි මෙරිය එකතුව තුන්වරක් එකක රිින තුනයි හත්වරක් බිඳුව බින්දුවයි පස්සරක් කතර විස්්සයි ඔන්න අලිත්තවාවේ දැ අපි සුළු කල දාමු නමයයි දා හතරයි හතරයි දා හතරයි හතරයි දහාටයි දහාටයි නමයයි විසි හතයි ඔන්න අව්‍යාවය විස්සයි බිඳුවයි විශස්සමයි තුළක් අඩුව නහම දාහතයි මෙන්න පිළිතුර ඒ කියන නි්‍යසයයි බී කියෙන් නි්‍යාසයයි ගුණෝුනහම ලැබෙන්නේ මෙන්න මේ නි්‍යාසය මේ තමයි ඒ බී ගුණිතය අවයම දෙකයි එන්නේ ද තේර ගත විදි පලබන නියාසේ තීරගානයි දෙවන නියාස පේලි ගානයි සමාන වඩම ඕන එහමලත්තන් ගුණ කරන්න බැහ දම ආවේ රතන් ගන්න මෙම නියාසදය ගුණ කල්ව හැකිය දම එකක් බලමු ගුණකර තිීන ගානක් බලන්න දෙ රින එක බින්දුව රින දෙක කිය නියාසයයි ගුණ කරන්න කියනවා දෙකයි එක කියන නියාසයයි. අපි ගනය බලවකි දෙක ගුණ කිරීම දෙක දෙක ගුණකිරීම එක. පලවන නි්‍යසයේ තීරගාන දෙව නි්‍යාසය පේලි ගාන දෙකයි හරි සමානයි. උත්තරයට එන්න එහෙනම් දෙක ගුණකිරීම එක නි්‍යාසයක් එක ඇන පේලි දෙකයි තීරයි. අර වගේම උත්තරයක් එන්න මෙහෙම හරි දැ උත්තර එන විදිහ මේ අවයවන්නේ පළවන පේලිය තීරුව දෙක ගුණකිරීම දෙක දන්න රින එක ගුණ කිරීම එක. බිින්දුව ගුණ කිරීම දෙක එකතු කි රිින දෙක ගුණ කිරීම එක දැසුළු කරමු. දෙවරක් දෙක හතරයි එකතු කිරීම එක් වරක් හිනේක රිනයකයි. දෙවරක් බින්දුව බින්දුවයි රිින දෙවරක් එක රිින දෙකයි. අවසාන පිළිතුළ දාමුදේ හොම දෙන්නේ හතර එකතු කිරීම රින එක කියන්න තුනයි. ිින්දුුව එකතු කිරීම රින දෙක ගාන න දෙකයි වෙන්න උත්තද මේ නිාස දෙකේ ගුණිතේතමයි වැටියන්නේ මේක බලන්න තුන්න දෙ රින දෙක එක අ නිස එ රින දෙක දෙක එක සමජතු ර නිාස ප්‍රශ්නයක් නෑකේ සම ජතුරස්සවර කොහොම ගුණගාන්න පුළුවන් අගේ සමා්‍ය ගනය දෙක ගුණ කිරීම දෙක මෙයාගේ තීරගාන මෙගේ පේරිගාන සමානයි උත්තරවෙන්නේ දෙක ගුණ කිරීම දෙක නියාසයක් මයි ඉතුරුවෙන්නේ කනෙට අවදාගනය මේ අව අ එන්නේ තුන් පලවෙනි පේලිය පළවෙනි තීරවා තුුවරක් එක තුනයි මංගාන දෙවරක් දෙක හතරයි පළවෙනිාවයාවය තුංුවරක් දෙක රින හයයි දෙවරක් එක දෙකයි න දෙවනිාවය පළවෙෙන පිළේ දෙවන තීරුව මේ අවාවය දෙවන පේළේ පළවෙෙන තීරුව රින්න දෙවරක් රින දෙකයි එකතු කිරීම එක් රක් දෙක දෙකයි දෙවන පේලිය දෙවන තීරුව රිණ දෙවරක් දන හතරයි එක්වරක් එක එකයි. ඒම් උත්තරේ හැරිි අපි දෙනවා. හතරයි තුනයි හතයි රිනහයයි දන දෙකයි. රින හතරයි රිින දෙකයි දන දෙකයි බින්දුවයි හතරයි එකයි පහයි ඔන්න ඔන්න නිියස්කේ එකතු ගුණිතේ එන එක. එතකොට මේක තමයි නිියස ගුණනිිතේ අපිට එන්න. පිටිකක් හුණු ගැතුුවක් අහර ජීනකක් බලමු මෙන්න මේවාගේ ගානක් බලන්නක අපිට දෙනවා පී සමානයි දෙක රින එක කියලා කිව් සමානයි දෙක රිනේක එක දෙක. ආ දෙයි තීර නියාසයක් පේල් නියාසයක් දෙකයි දෙක දැන් අහනවා පී ගුණ කිරීම කිව් පීවල දෙක ගුණකිර පේලි එකයි තීර දෙකයි කිව්වල පේලි දෙයි තීර දෙකයි හරි අප එන්න උත්තරේ ගුණ කිරීම දෙක දෙක රින එක ගුණවැඩෝන දෙකරින එක එක දෙක අපිට එන උත්තරය පේලි එකයි තීර දෙකයි මෙහෙම ඔන්න හම උත්තරයක් එන්නේ මේ අවය ගම දෙවරක් දෙක හතර එ වරක් රිනේක රිනේක ඔන්න මේයාවේවේ පළවෙනි පිල් දෙනිතුර දෙවරක් රික රිද එකතු කිරීම. එක් වරක් රි රිදක මෙතන උත්තරේ අපි ටේනවා. හතර එක තුනයි රින දෙක රිනද රින හතරයි ඔන්න පී කිව් ගුණිතේ ඟට අපිට කියනවාේ ප පී ගුණ කරන්න ආරෝඩි පී කියන්න දෙක රින එක කියන නියාසය ආ කියන්නේ දෙ ගනය බලන්නක දෙක ගුණ කිරීම පීවල තීරගාන පේරි ගාන තමනයි එක ගන්න කිරීම එක නිාසයගේ ගැන එකවයවය යෙන්නේ න්න යවයක ො පළබන පේලිය පබන තීර දෙවරක් දෙක හතරයි රිනය වරක් දනයක රිනයකයි උත්තරය තුනයි එකවයවය යන්නේ කි කිවගුණ කිරීම කිව්වල තීර දෙකයි දෙක ගුණ කිරීම එක එන්නේ ක උත්තරත් දෙකයි රිනේකයි එකයි දෙකයි ආර්ථෙන දෙකයි එකයි උත්තරරන්නේ දෙක වැඩි කිරීම පේලි දෙකයි තීර එකයි මේ මව්‍යවරයක් එන්නේ. මේ පේලිය මේ තීරුව දෙවරත් දෙක හතරයි එක් වරක් එකක රිනේකයි උත්තරය තුනයි. වරක් දෙක දෙයි දෙවර එක දෙයි දෙයි දෙකයි උත්තරේ හතරයි ඔන්න අපිට එන විිදිහ එතකොට නි්‍යාස ගුණ කිරීමේදී ඔන්න ඔය අදහස ගන්න ඊතකොට අපිට මේ කේ වෙන විශේෂ ගැටලු නෑ ඔය තමයි නි්‍යාසවල නි්‍යාස වර්ගටික නි්‍යාස එකතු කිරීම අඩු කිරීම සහ ගුණ කිරීම මේක කෙටි ප්‍රශ්නයක් කන් ලැබෙන්නේ එහෙමනං ඒ අපේ අදද දවසේ නියාස පාඩම සම්පූර්ණයම අවසන්න එතකොට කෙටි ප්‍රශ්නයක් පොඩි ලකුණ උතුන හතරක කොටසක් අහන්නේ එතාම පහසුයි එනම් ඒ කොුණ්ට එක මංග දනද පාඩිමෙන් ඔකොල්ල බාගන්න නැති කළලා විශවාස කරනවා අපි ඊළඟ දවසේ සිරිමදගේ ස්කෝල ගනිත පන්තියෙන් ඕකොල්ලොන්ගේ ජාමිති රාදාල කොටස්ටි කරලා අපි ඊළඟ සතිවලදී විභාගේයට අදාළ පුනරීක්‍ෂණ අභ්‍යස මල්ලා පටන්ගන්නවා ඒක නිසා දිගටම අපිත් එක්ක සම්බන්ධ වෙලා අපේ පාඩම්මාලා සමඟ කටයුතු කරලා විභාග ජය අත්කරගන්න කියලා මතක් කරමින් අද දවස සමුගන්නවා සියල් දෙනාටම සුභ දවසක් අයිබෝවන්